අන්තර්ජාල සදහම් සං නිවිධනී පරමාදර්ශී YouTubeුබ් නාලිකාව. සිත නිවන බුදුබණ. පිින්වත්න අද පොසොන්පුර පසලොස්සක පෝය දවස්සේ විශේෂයෙන්ම කියන්නට ඕන මේ ලංකාවේ ඉපදිච්ච එක මේ කාලවකවානුව තුළ ඇත්තටම අපි පෙර සංසාරගමන කරපු ලොකු පාපකර්මයක්. හේතුව තමයි පින්වත්නි දැම් බලන්න මේ කාලය තුළ මිනිස්සුන්ට අඩුම ගානේ, සැපක් කියලා මිනිින්න දෙයක් නෑන මිනිස්සු ඉන්නෙ තෙල් පෝලිංවල ගෑස් පෝලිින්වල වාහනි පාරේ හැම තැනම පින්වත්ි මිනිස්සු රස්තියාදු වෙවී තමයි ජීවත්වෙෙන්නේ. මිනිස්සුන්ට හරියට කෑමබ්බීමක් කන්න බොන්න නෑ. ඒවගේම ළමාරෝහල්ුල දරුවන්ට දෙන්න ප්‍රතිකාරටිකනෑ කුසට වේලා කන්න නෑ. එහෙම බැලුවට පස්සෙ පින්වත්න්නේ ඇත්තටම මේ කාලවකවානුව තුළ. මේ ලංකාදවීපය තුළ ඉපදිච්චයක පාපකරමයම්. අපි විසින් පෙර සංසාර ගමනෙක් කලා වූ බරපතල පාපකර්මයක්. එනිසා පින්වටනී මා එක්ක තරහවෙන්න එපා කවුරුත් මෙහෙම කිව්වයි කියලා, මේ ලංකාවෙතමයි පින්වත්න ශ්‍රීම හබෝධිය රුවංගලි මහන්සෑය ඒවගේම අද පොසොන් පුර පසලොස්සක පෝය දවසේ, අපි බොහොම ශ්‍රද්නාවෙන් වඳන පුදන මිහින්තලා පූජාභූමි ඇතියෙන්නේ. හැබැයි පින්වත්න මේ පූජාභූමි තිබනයි කියලා. අපේ රටේ පාලකය අධර්මිෂ් නං. මේ රටට සම්මාධිට්ටික දෙවියන්ගේ ආකරශනය ලැබෙන්න්නේ නෑ. එනිසාං හොඳට මතකතියාගන්න පින්ංවත්න, මේ කාලවකවානුව තුළ දෙවිවරු පවා සාප කරනවා. පාලකයන්ගේ අදම ක්‍රියානිසා. එනිසා පිහැම දෙනාම, පුළුවන් තරම්, මෙතනීඳං මේ මනුස්ස ජීවිතයෙන්. දැන් අපි ඉපදිලා ඉවරයිනි! එනිසා පින්ංවත්න, මෙතනීදං අපි ප්‍රාර්ථනා කරමු, නැවත මට මේ වගේ කාලවකවානුවක උත්පත්තිය ලබන්න. නොලැබේවා කියලා. සබ්බදානන් ධම්මදානංචිනාති සියලු දාානයන් පරදා ධර්මදානය ජයගනී. විඩාබර වූ ඔබේ සිතට සැනසුමගිෙන එන සිත නිවන බුදුබණ YouTubeු නාලිකාවේ දම්සභහා මන්න පේට අද වැඩමකොට වදාලී බොරැල්ල ශ්‍රී ලංකාරාව මහාවිහාරවාසී සිත නිවන පුුදු බණ YouTubeුබ් නාලිකාවේ ප්‍රධහන අනුශාසක පූජනීය උනුමතුරභුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අපි පාද නමස්කාර පූර්මකව සාදුනධින්යුක්තව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාතුූ සාදුූ සාතු සමන්තාචක් වාලසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගග මොක්ගදං ධම්මස් සවනකාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයා බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස් භගවතුෝ අරහත්තොෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තුූ අරහත්තෝ දසබලධාරිී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධහු සාධූ. සද්ධර්ම ශ්‍රවනාබිහි ලාස, ශ්‍රද්ධහාබුද්ධි සම්පන්න සිතනිවන බුදුබන YouTubeුියබ නාලිකාව ශ්‍රවණය කරන වාසනාවන්ත කාරුණික පින්වත්න්නේ අද මේ උතුම්මූ පොසොන්පුර පසලොස්සක පෝදා, සිතනිවන බුදුබන YouTubeුයුබ් නාලිකාව ශ්‍රවණය කරමින් පින්වත් ඔබ සූදානම් වන්නේ සධර්මශ්‍රවණය කරන්නටයි. පිංවත්නී අද මේ උතුම් වූ ධර්මාණු ශාසනාව වෙනුුවෙන්. සිතනිවන බුදුබණ යුටයුබ් නාලිකාව ඔස්සේ. පිංබර දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. ඊස්රයිලයේ සේවය නියුතු, රෝහිණී බෝපගේ මහත්මිය, දීනා ජයකොඩි මහත්මිය. ් චන්ද්‍රකාන්ති මහත්මිය නාලිකා මහත්මිය ශ්‍රයාඩ අයත් සහ මල්කී ඇතුළු කල්්‍යාන මිතුරු කැල විසින්. තිංඒ ඇත්තන්ගේ සෑම මසකම පුරපසලොස්සක පෝය දවසේ දායකත්වය ඇතිව ධර්මානු ශාසනාවක් සිතනිවන බුදුබණ යුටයුබ නාලිකාව ඔස්සේ විකාශය කරනු ලබනවා. තිංඒ වෙනුවෙන් තමයි අද මෙඋතුම් වූ ධර්මානු ශාසනාව දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ එ පින්වත් මෑනිවරුන් පිරිස එකතු වෙලා. තිං අද බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ඇත්තන්ගේ අරමුණු බවට පත්වෙනවා. මෙ ධර්මදානමය පින්ගමට දායක වූ කල්්‍යයාන මිතුරු කැලගේ නමින් මේ පරලොවගිය සියලූම ඥාතීන්ට පින් අනු මෝදන් කරන්නටත්. සංසාර ගතව මියගිය සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට පින්හලු මෝදං කරන්නටත් එවගේම සියලූම කල්්‍යාන මිත්‍රයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිකරගෙන තමයි, අද මේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන්, එහැම දෙනාම දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. සේනම් තවත් පාර්ථනා තිබෙනවා ඉස්සිියල්ලම දේශනාවේ අවසානයට දක්වන්නට ඉදහස්සර තබා ගනිමින් අද මේ උතුම් වූ පොසොන් පුර පසලොස්සක පෝය දවස. පින්වටනි මිහි දු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දවීපයට ධර්මාලෝකයි රැගෙන ආවා වූ දවසේ අපි සිතනිවන බුදුබන යුටුබ්නාලිකාව තුළින් විකාශය වන මෙ උතුම් වූ දායකත්ව ධර්මානු ශාසනාව ශ්‍රවණය කරමු, එවතුම් කුසලානුභාව බලයෙන් අපි හැම දෙනාට මතුන් මෙ ධර්මානු ශාසනාව අතරතුරදීම, මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින්, උතුම් වූ චතුරාර් සත්‍යාවබෝධයෙන් සැනසිනම මෙම උතුම් සද්ධර්මානු ශාසනාවද හේතු වේවා වාසනාවේවා, පාරමිතාාවක්ම වෙත්වා කියන. ප්‍රාරථනාව සිතේ මුදුන් පත්කරගෙන, අදත්න් බණ අසන්නට සූදානම් බෙමු. පින්වත්නී අද විශේෂයෙන්ම පොසොන්පුර පසලොස්වක පෝය දවස. පොසොන් පෝය කියල කියන්න පින්වත්නී, සකල ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට, ඉතාම වැදගත් පුරපසලොස්සක් පෝය දවසක්. එ තමයි පින්වත්නී දීපචක්‍රවර්තිී ධර්මාශෝක අධිරාජයාගේ ජෙෂ්ට පුත්‍රරත්නය වෙච්ච එ උතුම්ම මහා එරිදිමත් මහා නුභාව සම්පන්න සව්පිලිසිබියාපත් මිහිදුු මහරහතන් වහන්සේ මෙ උතුම් ව ශ්‍රී ලංකා දවීපයට අපගේ මේ පුුණ්්‍ය භූමියට ධර්මයේ ආලෝකය රැගෙන ආවා වූ උදවස. පින්වට්නී පොසොන් උදාවත් සමගම අපට මතක් වෙන්නේ අනුරාධපුර ශුද්ධ භූමිය මිහින්තලා පර්වතය. පවට අනුරාධපුරේ මිහින් තලය කියල කියන කොටම අප මතක් වෙන පොහොය තමයි පොසොන් පෝය දවස. එනිසා මේ පොසොන් පුර පසොලොස්සක පෝය දවස ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ එකට සම්බන්ධ වෙලා තියෙනෝ මිහින් තලාවත් එක්ක. තිං අපේ රටේ විධ ප්‍රදේශවල මෙය සිහිවටනයක් හැටියට මිහින්තලා අනුරු හදලා මිනිසුන් නරමනවා මොකද හේතුව තමයි අද වගේ දවසක තමයි අපට ධර්මයේ ආලෝක ලැබිච්ච දවස.මදු මහරහතන් වහන්සේ එදා එරිදිියෙන් ඉතිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්සේ හණ්ඩුක නම් උපාසකතුමා කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිරිසත් බණ්ඩුක උපාසකයත් සමග තමයි මේ උතුම් ශ්‍රී ලංකා දීපයට වැඩම කළේ එතන සඳහන් වෙනවා අහස්සන් උන්වහන්සේලා වැඩි බව ඒ එරදියෙන් උන්වහන්සේලාට ඕනෑ ම ස්ථානයකට වඩින්න පුළුවන් හැකියාව තිබෙන නිසා. තින්ගේ නිසා පිංවටනී දීපවංශය මහාවංශයාදීවංශකතාවල මේ පිළිබඳව මනාකොට සඳහන් වෙනවා. තතාගතයන් වහන්සේගේ ධර්මය පනිිවිඩය අරගෙනමදු මහරහතන් වහන්සේ එදා එරිදි බලයෙන් මේ උතුම් ශ්‍රී ලංකා දීපයේ අනුරාධපුරයේ මිහින්තලා පාර්වතයට වැඩම කළ බව. පිින්වත්නී එදා අපේ ලංකා දීපය රජකම් කළේ. මේ උතුම් ලංකා දීපයටම ධර්මය ආලෝකය ප්‍රචාරය කරවන්නට මූලිකත්වේගෙන කටයුතු කළ දේවානම් පියතිස්ස මහරජ්ජුරූ. එතුමා මේ ලංකා දීපයට ධර්මය පැමිණෙන්න කලියෙන් කිසීම ධර්මය හරයක් දන්නේ නැති රජ කෙනෙක්. අඩුමගානි අබමල් රේනුවකවත් ධර්මකාරණාවක් දන්නේ නැති නිසා. පංචසීල ප්‍රතිපදාවේ පළවෙනි සිල්පදේ කඩකරමින් තමයි මේදු මහරහතන් වහන්සේ වැඩම කරනකොටත් ඒ දේවානම් පියතිස්ස මහරජ්ජුරූ හිටිය. ඒ තමයි ඔබ හොඳට දන්නවා එදා මිහින්තාලා පරවතය ආසන්න කැලේදී එතුමා සිවරඟ පිරිසත් එක්ක හුව දඩේමේ ගියා. එ අවස්ථාවේදී දේවතාවෙක්කුම් මුල්වෙලා මයකුගේ වේසයක් මවාගෙන රජතුමාව වෙනත් මාරගේයකින් මිහිදු මහරහතන් වහන්සේ අභිමුකයට එක්කරගෙනආවා. ඒ බව පිින්වත්නී අපි මිහින්තලා පරවතය චිත්‍ර දකිනකොට හැම තැනම එය චිත්‍රයට නගල තියෙනවා. තින් එනිසා පින්වත්නී මෙන්න මේ සිද්ධිදාමය අපේ ලංකාවට ස්තාම සුබදායක කාරණාවක් බවට පත් වුණ. ඒ තමයි ධර්මාශෝක අධිරාජයාගේ නොදුටු මිත්‍රයෙක් වෙච්ච අපේ දේවානම් පියදිස්ස මහරජ්ජුරුවෝ මිහිදු මහරහතන් වහන්සේගෙන් බණ අහලා එතුමා මෙ ලංකාදවීපය තුළ ධර්මය ප්‍රචාරය කරවන්නට කටයුතු කළ. විශේෂයෙන්ව පින්වත්නී මිහිදු මහරහතන් වහන්සේ මේ ලංකා දීපයට වැඩමකොට වදාලේ මේ උතුම්මු පොසොන් පුර පසලොස්සක පෝය දවසි. එය අවස්ථාවේ පංවත්නිි දේවා නම් පියතිස් සමහරජ්ජුරුවන්ගෙන් අඹ ප්‍රශ්ණය ඥාති ප්‍රශ්නය කියලා ප්‍රශ්න දෙකක් විමසනවා. ඉතින් පිින්වත් ඔබ දන්නවා, මේ ප්‍රශ්න දෙක මොකක්ද කියන එක ඒකට තීවර වූ ප්‍රඥාවකින් ලුවනකින්. මහරජ්ජරුවෝ පිතුරු සපයන්නට එදනා. තිංඒ පිළිතුරුත් එක්ක සංසන්ධනය කරලා බල්ල තමයි හදු මහරහතන් වහන්සේ ලංකාදවීපයේ ධර්ම ප්‍රචාරය කරන්නට මහරජ්ජුරෝත් එක්ක කටයුතු කරන්නට ඒදනි. තිංඒ නිසා පින්ංුවත්න අද උතුම්මු පොසන් පොර පසලොස්සක පෝය දවස අපට ආස් චර්යමත් දවසකු. අපේ ලංකාවාසී බෞද්ධ ජනතාවට ඉතාම වටිනා දවසක් බවට පත්වෙනවා. දිගේ නිසා හැම දෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව භක්තියෙන් යුක්තව සිල් සමාදං වෙලා බණභාවනා ශ්‍රවණය කරන ගමන්,ඒවගේම විහෙර විහාරස්ථානවලට ගිහිල්ලා, මේ කාලවකවානුවතුළ කොච්චර අගහිඟකම් තිබුණත්. අපේ ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව අද. පොසොන්පුර පසලොස්සක පෝය දවසේ සිල් සමාදාං වෙනවා බණභාවනා ආදී දේවල් ශ්‍රවනය කරනවා. තිං අපේ සිතනිවන බුදුබන YouTubeු නාලි කාවත් ශ්‍රවනය කරන පංවත් ඔබ අදමියුතුම් වූ ධර්මානු ශාසනාවට මේ පොසොන්පුර පසලොස්සොක පෝදා සවන්පත්යමු කරනවා. පිංවත්න ඇත්තටම ධර්මය ශ්‍රවණය කිරීම යනු අපේ මේ අන්තිම ආත්ම භවය කියල හිතාගෙනම බණටිගහගඩුවන. මොකද හේතුව තමයි පින්වත්නී මතුයම් ආත්මයක් ලැබුවොත් ඒ කාන්තයෙන්ම අපිට නැවත දුගතියට යන්න සිද්ධ වෙයිද නොවෙයිද කියන එක කියන්න පුළුවන්කමක් නෑ. හැබැයි ධර්මශ්‍රවනය කරන කෙනා හිතන්නට ඕන මට නැවත භවයක් ඕන නෑ. මට නැවත බවයක් අවශ්‍ය වන්නේ නෑ. හේතුව තමයි, මාමේ ශ්‍රවණය කරන බණපදය හේතු කොටගෙන. මාගේ අකුසල ධර්මයන් යටපත්වේවා, කුසල ධර්මයන් වැඩී දියුණුුවේවා, පංච නීවරණ ධර්මයන් යටපත්ව සත්ත බෝදධ්‍යංග ආදී ධර්මයන් ඉස්මතුව. මාවිසින් මේ ශ්‍රවණය කරනු ලබන උතුම්මෝ ධර්මානුශාසනාව. මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන්, ප්‍රාරථනීය බෝධියකින්, මේ අවසාන ආත්මභාවය කොටගෙන මිදෙන්න්නම හේතුවාසනාවීවා කියලා ප්‍රාර්ථනා තැබිය යුත්තුයි. පින්වටන විශේෂයෙන්ම හිතන්නට ඕනාපි මේ ධර්මදේශනාව නැවතමට අහන්න පුළුවන් වේද දන්නේනේ. මොකද මගේ කන් දෙක ඇහෙන් නැතුව ගියෝතින් එක පාරටම, මට මොකක් වෙයිද. මෙච්චර කාලයක් අහපු කන් දෙක්ක ඇහෙන් නැතුව යනවා. මට මොකක් වෙයිද. එනිසා ඔබ මේ පොසොන්පුර පසලොස්වක පෝය දවස හිතන්න මඕන ෂණසම්පත්තිය කියල කියන්නේ අත්ති දුර්ලභ කාරණාවක්. පිංවටනී මේ ෂනසම්පත්තිය ලබන්න බොහෝ කලාාතුරකි. නැත්තං අපි මේ සංසාර ගවන පින්වත්නී අංගවි කළ වෙලා මන්ද බුද්ධික වෙලා. ඉතාම දුරුවල තැන්වල තමයි ඉපදුනිි. ඒ තැන්වල බණපදයක් අහන්ට නෑ. මනුස්සේ කුණාට වැඩක් නෑපින්වත්නි බණපදයක් අහන්ට නැත්තා. මේ කාලවකවානුව තුළ අපි කොහෙෙන් කොහෙන් හරි, කොහොම කොහොම හරි අපට බණපද අහන්න පුළුවන්. යුටි යඋබෙගදාගත්තොත් යුටි ුබ් එකෙ නිතර දෙවේලෙම බන යනවා. ඒ වගේම තමයි අන්තර ජාලය තුළ පූපෝවාහිනිය ගුවන් විදිලිය වගේ. විද්‍යුත් මාධ්‍යවල ඒවගේම පත්තරවල මුද්‍රිත මාධ්‍යවල මේ ධර්මය ප්‍රචාරය වෙනවා. ති අපට මේ බණපද අහන්න පුළුවන් කියවන්න පුළුවන්, නිතර දෙවේලෙම පාහේ පිංවටනී ධර්මය වෙනුවෙන් කාලය අඩුමගාන එක චුට්ටක්කරි වැය කරන්න ගුළුවන්. කෙනෙක් කියනවනේ බනක්වත් අහන්ට වෙලාවක් නෑනේ අපට. මේ හොඳට කන් දෙක ඇහෙනවා. බණක් අහන්න වෙලාවක්නේ. එහෙම කියන කෙනාට මට කියන්න තියෙන්න පින්වත්නී මැරෙන්න වෙලාවක් තියෙනවද. සමහර මිනිස්සුන්ට පින්වත්නි මරෙන්නවත් වෙලාවක්නේ. හැබැයි මතක තියාගන්න, බණ අහන්න වෙලාව නෑ කියලා, ධරමය අතාරින්න පුළුවන්. බැහැර කරන්න පුළුවන්.මි පොසොන්පුර පසලොස්සක පෝය දවසේ ඔබ මතක තියාගන්න. ඔබට බණ අහන්න ඇැතුව බැහැර කරන්න පුළුවන්. ැයි මරණයට පත්වීමේදී මාරයා අඩගහද්දී එන්න බෑ කියලා බැහැර කරන්න නම් පුළුවන්කමක් නැති බවහොඳට මතක තබා ගඩ්. එනිසා අපිට මේ දුල්ලබ මනුස්ස ජීවිතය පිින්වටනී ලැබුණේ කල්ප කෝටි ගානකට පස්සේ. ආයි නැවත මේ මනුස්ස ජීවිතයක් ලැබයිද කියන්න බෑ මේවගේ බණ ඇහෙන යුගයක ඉපදේද කියන්න බෑ. ඒ විතර කුට්නවේනිි පින්වත්නි. බලන්නොකො පෙරණනිමිති කොච්චර පේනවද කියලා මිනිස්සු මරාගන්න හැටි පේනවා. මිනිස්සු ගහගන්න හැටි පේනවා, මිනිස්සුන්ට අනින හැටි පේනවා, පුංචි මල් කැකුළුුවගේ දරුවෝ විනාස කරල දාන හැටි පේනවා, මෙච්චර බයානක සංසාරයක තමයි පින්වත්ම අප ඉපදිලායින්න. ඉතිං එච්චර භයානක සංසාර ගමනක් තුළ, අපි ඉපදිලා මෙච්චර දුක්විදින වනං පින්වත්නි හොඳවට මතකතියාගන්න, එහෙනම් ආය මේ සසරක්නම් මට එපා. මා මේ ශ්‍රවණය කරන බණපදේ හේතුවෙන් සුගතියක් මිස, ආයි මේ සංසාර ගමන දුගතියකට නම්මා නො වැටේවා කියන අධිෂ්ඨානයෙන්ම බනාහන්නට ඕන්න. ඉතින් පින්වත්න අපි නිතර හිතන්න ඕන මේ සතරාපායෙන් ගැලවෙන මාරුගේයක් පිළිබඳ. ඉ දන්න පිින්වට්නී මේ සංසාර ගමන තුළ සතරාපායට ගියයිම් පස්සේ අයි කවදානම් ගැලවෙන්න පුළුවන් වේද කියලා. කෙනෙක් කියනවා අපි ඉතිං පෞ්කරාට ලොකු ලොකු පව කරන්න නෑනෙ. ඔය පොඩි පොඩි පවතම අපි අතෙන් වෙන්න කියලා. හැබැයි පිංවට්නී ඉතාම කුඩා පාපකර්මය තුළත් බයදකි ඕන. බුදුහාමුදුරුව වදාරන්නේ. අනුමත්තේසු වජ්්‍යේසු භයදස්සාවී අනුමාත්‍රවෙච්ච පාපකර්මය තුළත්න් අපි බයදකින්නට ඕන. එතකොට එහෙම වනොත් පංවත්න අපි පව්කරන්න බයවෙනවා. තාම කුඩාපාපකර්මයඋුනත්න් අපි සිද්ධ කරනකොට ඒ පාපකර්මයන් සිද්ධ කරන්නට අපි ඉතාම බය වෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕන, මගේ අති කුඩාම කුඩා. අකුසලයක්වත් නොවෙන්නට සතරාපායට මම නොයන්නට ඉඩහසර සකසා ගන්නවා කියලා, නිතර නිතර මම කල්පනා කරන්නට ඕන. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හොඳම දේත බයි, මේ කාලවකවානුව තුළ පින්වත්නී උපේක්ෂාව දියුණු කරන එක. දැවබ දන්නවා පින්වත්නි මේ කාලවකවානුව තුළදී, මිනිස්සොන්ට උපේක්ෂාව කියනෙක නෑනිි. මධ්‍යස්ථභාවය කියන එක නෑනෙ. හැමෝම හිතන්නේ තමන් ගැන පමණයි. ආත්මාර්ථකාමී මිනිස්සු නිසා තමයි පිංවත්නී ලංකාත් බීපයට මෙච්චර පහත්තත්ත්වයකට වැටෙන් හේතුුණේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි ආත්මාර්ථකාමී ක්‍රියා අත්තනෝමතික දේවල් නිසා තමයි පින්වත්නී. අද මේ වගේ තත්ත්වයකට අපේ ලංකාවට වැටෙන්න ඉරණම අත්තුනිේ ති එනිසා පින්වත්න අපි කවදාකවත් ආත්මාර්ථකාමී වෙන් නැතුව උපේක්ෂා ශීලීව අනෙත් අයටත් ඉඩදීලා අපට පරාජය කියනයක බාරගන්න පුළුවන්නම් පින්වත්නී ඇත්තටම එතන තමයි නියම ජයග්‍රහණය එතන තමයි නියම උපේක්ෂාව දැ දාහරන් ම කියල දෙන්න පින්වත් ඔබට. දැ විශේෂයෙන්ම ලංකාවෙනං මේ දවස්සල මිනිස්සු වාහනවල යන්න පුදූම තරන් ස්පෙස් එකකි ඒකට අපි කියනවා මානසික පීඩනයේ කියලා. තොඩේ මානසික පීඩනයේ දරාගන්න බැරුව මිනිස්සු සමහර විට වාහනි හ්පගන්නවා ගිහිල්ලා. අපි දැකල තියෙනව අපින්වාත් ඇක්සිඩන්් පෙනවා අද වැඩිී ගොඩාක් කලාවට සමහරවෙලාවට අර තෙල් පෝලිමේ ඉන්නකොට ගා ගන්නවා. ගෑස් පෝලිමේ ඉන්නකොට ගහ ගන්නවා. ගෑස් ටැන්කේම පින්වර්ණි ගහල දානවානය බලන්නකෝ. එච්චරට උපේක්ෂාව නැති ඒවගේම තමයි එච්චරට ඉවසීමක් නැති මිනිස්සුත් එක්ක පින්වටනී අපි ගණ දෙනු කරන්නේ අපි කටයුතු කරන්නේ. තින් නිසා මේ සමාජයේ ඒවගේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. මේ මොහොත වෙද්දී ඉවසන මිනිස්සුත් අඩුවෙලා නොවසන මිනිස්සු තමයි වැඩිවෙලා තියෙන්. උපේක්ෂා භාවේ මිනිස්සුන්ගේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ල තියෙනවා මේ මොහොත වෙන කොටත් පින්වත්නී අද එතකොට දැන් වාහනයක් කැප්පුනොත් එහෙම වාහනින් බැහැලා ගහගන්න ගිහිල්ලා මරාගන්න ගිහිල්ලා වෙඩිති යන්න ගිහිල්ලා. එහෙමන පින්වත්ණ කටයුතු කරන්නේ සාමාන්‍යය පින්වත්නි වාහනයක් කැප්පු නෝතින් එහෙම එළිය තියන කෑලිවලට ඉංශවරස් එකකින් ගෙවනවා. එතකොට ප්‍රශ්නයක් නෑන පින්වත් කාටවත් ප්‍රශ්නයක් නෑ. ඉංශරස් එකට කතා කරලා දෙගොල්ලම තමතමන්ගේ වාහන පෙන්නලා තමතමන්ගේ වාහන හතාගන්න පුළුවන්. හැබැයි පින්වත් නිමහ පාරිදි බැහැලා. කෑ ගහලා හූතියලා වට පිටාව මිනිස්සුන්ට ඇහෙන්. මේ කරන විකාර දේවල් නිසා පිින්වත්න්නේ සමාජයේ මිනිස්සු ගහගන්න පෙළමිලාතියනවා. මිනිස්සු මරාගන්න පෙළමිලා තියනවා. මිනිස්සු කපා කොටාගන්න තැනට පත්වෙලා තියනවා. ඉතින් පින්වත්නි අපි කියන්නේ එකයි. ඔබ කව දාකවත් කායෙක්කවත් ගහගන්න මරාගන්න යන්න එපා. උපේක්ෂාශීලී වෙන්න කෙනෙක් ඔබට අභියෝග කරනවනම් ඔබ ජයග්‍රහණය කරන්න පුළුවන්නන් අභියෝගය බාරගණ්ඩ. හිතට අවංකව ජයග්‍රහණය කරන්න බැරිනම් පින්වත්න. ඒ කෙනාට කියන්න ඔබ දිනු මම පරාදයි. මේ පරාධවීම කියල කියන්න පින්වත්නී ඉගෙන ගැනීමක්. අපි යම්බලාවක පරාද වෙනවයි කියලා හිතන්න ගො. ඒ පරාද වීමම තමයි පින්වත්න. අපේ උගත්කම අපේ බුද්ධිමට්ටම. අපේ තියෙන ඉවසීම මනින්නේ පරාජයමයි. එනිසා පරාජයේ උපේක්ෂාවෙන් භාරගන්න අපි හැම දෙනාම දැනගන්න ටඕන. මේ ලෝකයේ පිින්වත් නිපදිච්චපට ජය පරාජය කියල කියන්න දෙකම එකයි. අපි විශේෂයෙන්ම පරාජය භාරගන්න සූදානමින්, යම් දෙයක් කලෝතින් පිින්වත්නී. එ පරාජයේ භාරගන්න සූදානමින් කරන දේ. සමහරට ජයග්‍රහණයක් කරා ළඟාකරවර්ට පුළුවන්. දැන් ඔය විභාග ඉහලින්ම පාස්සෙච්ච සමහර දරුවෝ කතා කල්ල කියන්නේ මීඩියාවලට අපි වැඩිය පාඩං කලේ නෑ. අපි එච්චර ලොකුවට මේ ගැන හිතුව නෑ. අපි එවනට විභාග පහස්ස වනා කියන කියනවා. තිං ඒක කතාාව පින් බොරුවක් නෙවෙයි. සමාරුන්ට ඉතෙන්න්න බොළුවන් මේනම් බොරුවක් කියන්නේ පැල්බැඳගෙන පාඩං කරලලා බරුවට මීඩියාවට කියන ඇති කියලා. පිින්වත්නිය ලබයින්ගේ සමහර වෙලාවට ආකල්ප. ඇවතුම් පැවතු. උපේක්ෂාශීලී මනස. ශේෂයෙන්ම පින්වත්නි මේ උපේක්ෂාශීලී මනස කියන එක වඩාත් වැදගත් වෙනවා. මොකද අපට උපේක්ෂා සීලීව කටයුතු කරන්න පුළුවන් නම්. ඒ අවස්ථාවේදී පින්වත්න ජයගත්තත් එකකයි පරාජ වනත් එකයි. ලියලදානවා ප්‍රශ්නයක් ආවොත් උත්තරේ ලියල දානව ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ කියල දානවා. පිින්වත්න සමහර වෙලාවට අචින්තිතම්පි බවති චින්තිතම්පි විනස්සති. දැන් මේ කාල වකවානුව තුළ සිතුදේ නොමවෙයි නොසිතුද්දයක් වෙයි. එහෙම තමයි වෙලා තියෙන දැම්පින්වන්නේ. අපි කොරෝණ කාලේ හිතුව නෑනේ. අපි කොරෝණකාලේ හිතුව අනිවාරයෙන් අපි කරෝණවලින් මැරෙයි කියලා. දැන් අපට හිතෙන්නේ පින්වන්නේ සාගතයක් ඇවිල් අපිියෝ මරල දායි කියලා. එච්චරට බයයි. ච්චට බයන් අපට ද ජීවත් එන වෙලා ති. අපි හිතුවෙමන මේ වගේ දෙයක් වෙේ කියලා. අන්තිමට පින්ංවත්නී මේ වගේ දෙයක් අපේ ලංකාවට වනා. තිංේ නිසා ඇත්තටම අපට මෙතනද ගන්න පුළුවන් බුදු අදන තමයි. මහනිනි කවදාකවත් ඔබලා සිතනදේ වෙන්නේ නෑ. බුදුහාමුදුරුව වදාරනවා. මහනනි කවදාකවත් ඔබලා හිතනදේ වෙන්නේ නෑ කියලා කියනවා. මහනෙනි ඔබලා. නොහිතන දේමයි සිද්ධ වන්නේ. ඒ නිසා, සිතලා යමක් කරන්න හිතාගන පෙර බලාපොරොත්තු තියාගෙන ඉන්නවනං. නප්ප ජප්පන්ති නාගතං, අනාගතේ ගැන හිතලා බයවෙන්න යන්න එපා. අනාගතයට කිසේත්ම බියවන්න එපා කියලා අමාමෑණී භාග්‍යවත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ අපහට වධාරණවා. එනම් පින්වන්නේ මේ බුදුවදන් මයි දැන් අපි නිතර බලන්න ඕන බුදුහාමුදුරෝ මේවා දැකලාපට දේශනා කලා. මේවා දැකලා මනාකොට බුදු වැසින්. අතීතය වර්තමානයේ අනාගතය කියන තුංකාලත්්‍රයම උන්නන්සේ දැකලා අපට වදාල මහනිනි අනාගතයේ මෙන්න මෙන්න මේවගේ දේවල් එන්න පුළුවන්. එය නිසා ඔබලා අප්‍රමාදී වෙන්න භාග්‍යවතුන් වහන්සේදා. පනිර්වාණ මංචකයේදිත් පින්වාටනී දේශනා කරන්නට යෙදුනේ. අපමිදම් භික්කවේ මනුස්සානං ආයු, ගමනීයෝ සම්පරායෝ, කත්ත්බං කුසලං චරිතබ්බං බ්්‍රක්ම චරියං නත්ති ජාතස්ස අමරනම්. මහනනී මනුස්සයාගේ ආවිෂය ඉතාම අල්පයි. එනිසා අප්‍රමාදීව කටයුතු කරන්න කියල තමයි. ඒ බුදුවදනේ තේරුම. පිින්වටනි අද මේ මොහොත වෙනකොට බොහෝ දෙනෙක අප්‍රමාදී භාවය කියන එක මොකක්ද කියලවත් දන්නේ නෑ ඒ තරමට මිනිස්සු පින්ංවටනිි අර මුදල් හම්බු කරන්න මුදල් පස්සෙම දුවන සමාජයක් බවට පත්වෙලා තියනවා අද ගොඩා පින්වත්නි ඒ මුදල් පසු පස දුවන නිසා තමයි අපේ රට පිරිහිුණි විශේෂයෙන්ම මිනිස්සුන්ෙන් පගාව ගන්නවා පගාව ගැනීම කියල කියන්නේ පින්වත්නි අර වංචා කිරීම. සාමාන්‍ය දැන් අපි බදුගෙවනවනං රජයට. ඒ බදුගෙවීම කියල කියන්නේ පින්වත්න ඇත්තටම අපි කළ යුතු දෙයක්. රාජ බලි ඔය පංච බලිවල සඳහනන රාජ බලි කියල එකක් පින්වත්නී. ඒ රාජ බලිය තියෙන්නේ රජට අශ්‍ය බදුගෙවන එක. ඉතින් රජුට අවශ්‍ය බදුගෙවුවොත් තමයි පින්වත්නි අපට නිදහසේ ජීවත් එෙන්න්න පුළුව හැකියාව ලැබින්. හැබැයි රජුගේ රාජපුරුෂයන් විසින් අනවශ්‍ය විදියට අපෙන් බදුගන්න වනම් ඔවුන් වංචා කරලා ගන්නවන එහෙම වෙනකොට පින්වත්නි රටක් පරිහානියට පත්වෙනවා නොවනු මානයි දැන් අපට වෙලා තියෙන් ඒක දමයි. කිය දෙෙනෙක් නම් පිින්වත්න අහිංසක ජනතාව ගෙවන බදුමුදල් කොච්චර වංචා කරන්නට ඇදද පාලකය නෙවෙයි පාලකයන්ගෙන් පල්ලෙහා ඉන්න බොහෝ දෙනෙක්. ඒ හැම දෙනාම පින්වත්න මරණින් මත්තේ දුගති. අද ළමෙක්ට කන්න කුසට අහරක් නැතිවෙලා බඩගින්නේ අඩද්ද ඒ බඩගින්නට වග කියන්න ඕනේ සියලු දෙනාම පින්වත්න්නේ. මම දැක්කා අපේ පංසලට අල්ලක වැටේ මේ තියන බොරැල්ල රීජ්්‍යාර්යා ළමාරෝහලේ පින්වත්නි දරුවන්ට කන්න නැල්ලු කැන්ටිමේ කෑම දෙන්න ක්‍රමයක් නැල්ලු. එතකොට ගුණාත්ම ආහාර වේලක් හදන් විදිහක් නෑ දරුවන්ට. එතකොට ළමාරෝහලේ ප්‍රතිකාර ලබ නහිංසක පුංචි මල් කැකුළවාගේ දරුවෝ හැම කෙනෙක්ම පින්වත්න දුක්විදිනව මේ මොහොත වෙනකොටත්. මේ මෝත වෙනකොටත් දුක්විඳනම ඇති. එතකොට අපි බලන්න ටෝන පින්වත්නී ඇත්තටම අපි අද වේලක් කනකොට. අහිංසක මල් කැකුළු වගේ පුංචි දරුවෙක්. බඩගින්න ඉන්නවනං, ඒ බඩගින්නට වග කියන්න ඕන පින්වාටනී. සියලු දෙනාම. එකයන්නේ රාජ්‍ය බදුමුදල් වංචා කරපු තමන්ගේ සුකවිහරණය වෙනුවෙන් ගත්ත සියලු දෙනාම වග කියන්නට ඕන. ඉතින් අපි එහෙම කියල පින්වාටනි කාත් එක්කවත් ගැටෙන්න්නේ යන්න බෑ. හේතුව තමයි. දැම් මිනිස්සු එහෙම කියලා ගෙවල් ගිනි තියෙනවා. මහමඟදි ගහනවා ඉට පස්සේ වාහන කුඩු කරනවා ගිනි තියෙනවා. පින්වත්න එහෙම බැයි. අපි උපේක්ෂාවෙන් දරන්නට ඕන මොකද මේ කාලවකවානුවක මේ වගේ කාලවිපත්තියක, ලංකාවි ඉප දෙන්න අපි පවු් කලා. ඇත්තම කථාවේක තමයි පින්වත්නි මේ වගේ කාලයක ලංකාව ඉප දෙන්න අපි පව් කලා. ලංකා විපදන්න පව් කලා කියල කියන්න පින්වත්නී? හොඳ සස්්‍රීක කාලවකවානුවකද. ලංකාව ඉපදුනානං පින්වත්නි අපට දන් පින්කම් කරමින් කුසල් දහම් වඩමින් බණභාවනා කරමින් ජීවත් එෙන්න්න පුළුවන්කම තිබුණා. හැබැයි මේකාල වකවානෝ තුළ අඩුමගාන අපටවත් කන්න නෑ දන් දෙෙන්නේ කොහොමද කියල තමයි මිනිස්සු නිතර අප අපිත් එක්ක කියන්නේ. ඉතිං දැ මේකාලේ ලංකාවේ ඉපදනක පින්වත්නි පවා. මේ කාල විපත්තියයක් තුළ ලංකාව විපදනේක පවන්. වෙන රටක ඉපදනක හොඳයි. හැබැයිපින්වත් නිමතක තියාගන්න. වෙන රටක ඉපදුනත් බෞද්ධයක් නොවීනං ඉප දෙෙන් ඒක අන ශ්‍රද්ධාව නැත්තං. සීලය නැත්තං ස්ෘතය නැත්තං සමාධිය නැත්තං. ප්‍රඥ්ඥාව නැත්තං වැඩක් නෑපින්වත්න වෙන රටක ඉපදිලා. ඉතින් අපේ රටේ මේ ලංකාව ඉපදිලා අපට ශ්‍රද්ධාව වීර්ය. ශෘතය චාග ප්‍රඥාව කියන මෙන්න මේ කාරණාවන් තියනවා පංච බලධර්මයන් තියෙනවා. තුට මේවා තුළින් පිින්වත්නි අපට පුළුවන් අවබෝධයක් ලබන්නට. හැබැයි පිින්වත්න ලෞකික සැපසම් පත් සියල්ලමවෙඳින්ට පුළුවන් හැකියාවක් නෑ. ගිහෙකු වශයෙන් ඔබට මේකාල වකවානුව තුළ කාමභෝගී ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නිනේ. හැබැයි කාමබෝගී ජීවිතයෙන් වෙන්නෙලා. තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන ජීවත්වෙන කෙනෙකුට මේකාල වක්කවානුව තුළ උනත්න් ලංකාවේ උත්පත්තිය ලබලා ධර්මය අවබෝධ කරන්නට පුළුවන්. අනඒ බවත් ඔබ මතක තියාගන්නට ඕන. තින් ඒනිසා පින්වත්න අපිියම් දුකක් ඉඳෙනවනක් දැන්ඔේ ළමාරෝහල්වල අහිංසක දරූ. පිළිකාරෝහල්වල පිළිකා රෝගියෝ. එතබස්සෙ පින්වත්නී න්න නැතුව මේ කොඹ කොච්චර ඉන්නවද මිනිස්සු පින්වන්න අපට හම්බ වෙලා තියෙනද අපිත් කොළමනන්නේ කඩයකට ගියොත් කන්න කෑම එකක් නෑ ගන්න. සමාරවිට තියන කෑම් ඉතාම අපිරිසිද. අඩුමගාන පින්වත්න බලන්න නෑ පාරිභෝගි අධිකාරයෙන්වත් මොකෙන්වත් ඇවිල්ල බලන්නේ නෑ. මිනිස්සුන්ගේ අර සෞඛ්‍ය සම්පන් ආහාරවේලක් මේ වගේ කඩවලින් හදනවද කියවත් බලන්නේ. සහරවිට ගන්න පඩියේ මිනිස්සුන්ට කන්න බොන්න ආහාරපාන ගන්න ක්‍රමයක් බෑ. ඒ පඩිය මදි තින් ඒවගේ මිනිස්සු අනන්ත අපප්‍රමාණ දුක්විදි නොමන් දැක්ක ළමේ කොඩාගෙන එක අම්ම කෙනෙක් අඩනවා. ගෑස් පෝලිමේ දවස් ගානක් එෙස්සේ ඉන්නවලු ගෑස් පෝලිමේ ගෑස් එෙනකම්පින් වටනි. ඇත්තටම අපි මේ ඔක්කොම පෞගල්ල තියවා. ඒකර පෞද්තමයි පින්වත් නිහොම පෝලිංවල නන්තප්‍රමාණ දුක්විඳදි ඒ එකකයිමංකිතිවේ ලංකාව ඉපදන එක මේ කාලවක්කවානුව තුළනං මහා පාපකරමයක් පින්වත්නි. ඒ නිසා අපි දැන් අපි ඉපදිලානින්න දැන් ඒ නිසා අපට මැරෙන්න්න බෑන ලංකාව අපි ඉපදිලා ඉවරයි. අපි හිතන්න ටෝන ලෝකයේ ඉන්නව පින්වත්න බොහෝම අත් දෙන අපේ ලංකාදදීපයේ උත්පත්තිය ලබලා සමහරයට ඒ ඒ රටවල්ල දැන් ඒ රටවල පුර වැසි භාවේ ලබලා නමුත් පින්වත්න ඒ අයටත් මම කියන්නේ ඔබ අද මේ තත්ත්වයෙන් බේරිලා ඉන්නේ. රටරටවල රැකියාවක් කරත්ම. ඒ රටවල ඔබ ගිහිල්ල රැකී රක්ෂ කරමින් හරි මෙතනින් ගැලවෙලා ඉන්නේ ඔබ කරගත්ත පිනක් නිසා. පෙර සංසාර ගවන තුළ. ඒ නිසා ඔබ පෙරසසර ගමනේ ඔය රැස්කරගත්ත පිණ නිසා අද ගැලවෙලා ඉන්නවනම්. නැවත ආත්ම භවය කෝබට මේ වගේ තැනක එහෙමන් නැත්තම් මේමගේ කාලවකවානුවක උත්පත්තිය නොලබා ජීවත්තෙන්ට නං ඔබ පින්කරන්න. දැනටමත් ඔබ දන් දෙන්න. සිල්නාරක්‍ෂා කරන්න බණභාවනා කරන්න. ඔය රටවල්වල මඉඳගෙන පින්වත්නි ඔයටික කරගන්න. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරුවෝ මේ කාලවක්කවානුව තුළ ලංකා විප දෙනයක පවක් කියල කිව්වෙ ඇයි රුවන්වලි මහා සෑ ඇතියෙනවා. ම එකතමයි පින්වත් ්‍ය අර මුලින්ම කිව්ේ. ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රීීමමහාබෝධිය වඳන්න නිතර යන එන ඒවගේ රුවන්වලි මහස්සය වන්දනාමාන කරන්න යනේ එන, ශ්‍රද්ධාවන්ත මනුස්සේ කුට පින්වන්නේයෝක ගටලුවක් නෑ මේ කාලවකවානුව තුළ. නමුත්තර මේ ජීවිතය කාමභෝගීව ගත කරන කෙනෙක්ට, ඒකයිමන් කිවේ සාමාන්‍යයෙන් සැපවිදින මයි කියන එක පින්වටි මහා පරිමාණයෙන් නෙවෙයි. ුම ගණන පින්වත්නි ගියත් ොක් හදාාගන යානවාහනයක් අරගෙන දරුමල්ලොත් එක්ක තුංවේල කාලා ඉන්න එක තමයි අපිනං දකින එකැනෙ. සාමා්‍ය සැපය. ඉති ඒකවත් විඳගන්න අවස්ථාවත් දීල නෑම මේ පාලකයෝ. තින් එහෙම උනාට පස්සෙ පින්වත්න්නේ ඕනම කෙනෙකුට මේක කියනවනමේ කියවෙනවා. ති මේ රටේනං ඉපදීම ඉතාම පාපයක් කියලා කියවෙන පින්ත්න්නේ මේ කාලවකවානු තුළේ. ඇත්තම් පිින් වන්නේ ලස්සන කාලවකවානු තියෙනවා. මේ රට ඉපදිච්ච කොච්චර හොඳයිද කියල හිතෙන. එනම් පින්වාත්නි දැන් ඒකාලවකවානු නෑ දැන්. දැන් තියන්නේ පින්වත් හැමෝටම හිතෙන්නේ න මේ රටන් ගියානම් හොඳයි. ඇ මේ රට ඉපදිච්චයක හරි පවක් කියල හිතෙනවා දැන්. හැමෝම කියනවා පින්වත්න්නේ ගුඩා දෙනෙක් කියනවා අපිත් එක්ක කියනවා. ඉතින් ඒ නිසා පින්වත්න අපි මේ හැම මොහොතකම උපේක්ෂාවෙන් දකිමු. හැම දෙයක්ම උපේක්ෂා සීී ඉවසමු මේ කාලය පින්වත් වැඩි කාලයක් පවතින්නේ නෑ. ඕනම විපත්තිකර කාලයක් ලංකාවේ වැඩි කාලයක් පැවතුන් නෑ මොකද හේතුව තමයි පින්වත්න්නේ මේ ධර්මත්දීපය තුළ තමයි සම්මාධිට්ඨික දෙවිදේවතාවන් වහන්සේලා වැඩයින්නේ. අකුසල්වලින් බලවත් එච්ච මිනිස්සු ඉපදිච්ච කාලයකදී. පිංවත්නිි ඒ වගේ මිනිස්සු ත්පත්තිය ලබන කාලවකවානුව තුළ තමයි දුර්භාග්‍ය සම්පන්න කා වකවානු බවට පත්වෙෙන්නේ. හේතුව තමයි පින්වත්නි පාලකයා අධාර්මිෂ්ටවීම. පාලකයාගේ යටතෙඉන්න අනුපාලකයු. අපි ගැන මැති ඇමති උරු කියලා. ඒගොල්ලු අධාර්මිෂ්ටවීම. ඊළඟට අනුපාලකයන් යටතෙඉන්න නිලධාරීන් ඒකයන්නේ රජයේ ඉහ නිලධාරීන්. අධර්මිෂ්ටවීම සහ ජනතාවගේ අයබදු නිකන් නිකරුණේ විනාස කිරීම තමන්ගේ පෞද්ධලික සුකවිහරණයන් වෙනුවෙන් වැයකර ගැනීම, පින්වටනී ඊළඟට පාලිත්තයෝ මිනිස්සු එකැන පාලකයාගෙන් යැපෙන අය සියලු දෙනාම අධාර්මිෂ්ටවීම. කෝම දෙහෙනං පාලකයන්ෙන් යැපෙන මිනිස් වධර්මිෂ්ට වෙන්නේ. පින්වාටනී සත්තු මරන්න පුරදදුුවෙනවා මිනිස්සු. ඉට පස්සේ සල්ලි හම්බු කරන්න බල්ලු මරල හරි කමන්නෑ සල්ලි හම්බු කරනවා. කෝම දෙහෙම වෙන්නේ පින්වඩණිදැම් බලන්න මස්මාංස විකුණනවා. අපි දන්නවාද අපි ඔය කන මස් සමහරවෙලාට පින්වඩනිෝ ඉස්සර කතරගම වාරයට යාල පැත්තයෙන් එන්න කොට මස්තිකුණන්නවලු ඒ මස්සුම් මුව මස්සන් ගෝන මස් කියල විකුණනවල්. හැබැයි පින්වර්ිම විකුණන්නේ. අර වීදි බල්ලු පාරේ ඉන්න බල්ලවන්ව අල්ලලා. මරල තමයි ඒ බල්ලන්ගේ මස්සළු විකුණන්නේ. දි සමහර වෙලාට මේ කොළමින් යන මිනිස්සු ආමුව මස්සන් හොඳයි කියල කනවා මේ පින්කමකට ගිහින් එන්නේ. හතරගම ගිහින් එන්නේ. ඉතින් බලන්න මිනිස් කෝ ධර්මිෂ්ටකම. කෝ තියන සබ්‍යත්තේ හැදියාව කෝ. ඒවා මොකක්වත් නෑපින්වන්නේ. මදිති සමහරු කතා කරනවා මේ පුන්්‍ය භූමිය එපද එච්චේක හා වාසනාවක්. ඒම කියකේ කතා කර කර මොකක් හරි වචනයක්කිවට බස්සි පින් වන්නේ ඒ කල්ලගෙන ගහන්න බලයි. හැබයි පින්වටනි මේ පින් බිම තුළ ඉපදිලත්න් මිනිස්සු පව්වැඩ කරනවන වැඩක්නෑ. කප්පරයකට බොරු කියනවා. කප්පරේකට හොරකං කරනවා. හොරකංකරද්දිි පින්වට්නි මන්ද එක්කා ඊය පෙරේදා. හරියටට බයිකෙක්කින් දෙන්නෙක් ඇවිල්ලා ඒ බයිකකින් එන දෙන්න පින්වටනි කාන්තාවගේ මාලෙ කඩාගෙන යනවා. බෙල්ලත් කපල තම අරගෙන යන්න බෙල්ල කපාගෙන යන්න පින්වන්නේ. තිය එච්චර බලන්න ඒ යන්න බෙල්ල අතෙන් කපාගන වෙන් කරගෙන යන්නේ. බෙල්ලට පිහ තියලා මාලෙ කටල තමයි, බෙල්ල කැපෙන අපයට ඒම තමයි අරගෙන යන්නේ. තින් බලන්න එච්චරටම මිනිස්සු පිරිහිලා. තොට පාලකය අධර්මිෂ්ට වෙද්දි, කහොමත් මිනිස්සු අධර්මිෂ්ටයි. මිනිස්සු වැරදිකාම සේවනයන් තුළ නියලෙනවා. දැම් බැලු බැලුවත්ත අපේ ලංකාවේ ගනිකාමඩම් තියෙනවා. ඒවාත් නීත්‍යානුකූලනෑ සමාරවෙලාවට සම්බාහන මධ්‍යස්ථාන කියලා ඒ. නාමයෙන් ප්‍රචාරය කරගෙන යනවා පවත්වාගෙන යනවා. තියහෙම තියෙනවා බින්වටනි. ඉතිහෙම බලුවට පස්සේ ඇත්තටම අපේ රට පුදුමාකාර පරිහානිියකට පත්වෙලා තියෙනවා මේ මෝත වෙනකොට විශේෂයෙන්ම ගුණධර්මායන් දරුව පිරිහිලා තියෙනවා. බලන්න දැන් ම ඉයපෙරේදා. ඔය පිටකොටුවට ගියා ගියාට පස්ස පින්වානි වීදයේ පොඩි ළමයි තරුණ ළමයි. පින්වත්න මංහිතනෙර මද්‍රව්‍ය මොනහරි පාවිච්චි කරලා. මේ ගොල්ලු අර රස්ථයාදු පාට් එකින් හැසිරෙන්නේ අන්න ඒ හැසිරීම්බල තම ඉන්න. ති මේ දරුවෝ අපි දන්නවා අවුරුදු ගානත්තිස්සේ ස්කෝලි තිබ්බෙන අධ්‍යාපනයේ මොටවුනාා සම්පූර්ණ මොල විකෘති වුනා ළමයින්ගේ පෝර්න්නලට ජංගමුදුරකතනලට ඇැබැවුුණ තින් ඒවත් එක්කම පින්වාට්නි පුද්දුමාකාර පිරිහීමක් ඇති වෙලා තියෙන්. ඒකයි මිනිස්සුන්ගේ අර ලිංගික කාමුකත්වය හේතු කොටගෙන? අවුරුදු දායක්ක දොළහකවත් පුංචි දරුවෙකුට ඉන්න බැරි. අවුරදු අටක දදායක ළයෙකුටත් ගැනුළමෙකුටවත් අනින් පාය බැහල යන්න බැන පිින්වඩන්නේ. ඒ තරම් මිනිසුන්ගේ අසාහනය වර්ධනය වෙලා තියෙනවා. ම මෙහෙම දෙයක් කියනව පින්වඩන්නේ මේ ලංකාවේ වර්තමානය වෙනකොට මේ වගේ සිද්ධි වාර්තා වෙද්දී. දඩුවම රජුගේ පැත්තෙන් රජුග පැත්තෙන් කරන්න තියෙනක දඩුවම පොඩ්ඩක් වැඩි කරන්න ඕන. දීල තියන දඩුවම නීතිරීති අනපනත් හදලා, ඒවට එකන ඒ වැරදිවලට දෙන දඩුවම. කාන්තාවක් දූෂණය කරලා මැරුවෝතින්. ඒවගේ මතමයි පොඩි ගෑනු දරුවෙක් දෂණය කරලා මැරුවෝතිං. ඊට අනුරූපීව ලබා දෙන දඩුවම වැඩි කරන්නට ඕන. එතකොට පින්වත්නී දැන්ර රාජකාලෙ තිබිච්ච දෙතිස් වද. ඒවගේ වදබන්ධන ගෙනව නං. අපි මෙහෙම කියන්න හොඳ නෑ. නමුත් පින්වත්නි මේ කාලවක්කවානෝ තුල් රජු පැත්තෙෙන් වෙන්න ඕනේ දෙදයක්කය. ජනධපතිවරගැ පැත්තෙන් වෙන්න ඕන එක. ොගද පින්වන්නේ හෙම කල් ඒ ඒ වගේ දඩුවමත් දුන්නනාං දඬුවන් කිරීමෙන් මිනිස්සුන් හදන්න පුළුවන්. දේශනාව තුොළිමුත් මිනිස්සුන් හදන්න පුළුවන්. හැබැයි පින්වාන්නේ ඒෙම හැදෙන්නැති පිරිසක් ඉන්නවාන්නේ. අධිතින් අපි ඇත්තරම මෙහෙම දේශනා කලාට මේ දේශනාාවහන්නේ කීයෙන් කීදෙනයිද. එම හැදෙන්නැති පිරිසට පින්වත්න රජුමුල්ලලා දඬුවම් ක්‍රමයක් හඳුන්වල දුන්නුතින් ඒ දඩුවමට මිනිස්සු බයනවා. මනිස්සු බයවෙලා දහමට ආවනත වෙනවා. ම් පින්වටනිි ඇතම මෙන්න ක්‍රියාපිළිවත කරන්නට ඕන. එතකොට පන්සිල් සුරකින සාධාරණ සමාජයක් ඇත්තරම අපට හදාගන්න පුළුවන්. අපේ අතිවරුඒවගේම තමයි ආධිකාල හිටපුූ කීරිතිමත්න් දේශකයාණන් වහන්සේල හැම දෙනාම බැලුව පින්වටනිි මෙච්චර අපේරට පරිහානියට පත්වන්න නොදී මිනිස්සුන්ගේ ජීවිත හදන්නට. තිංඒනිස් ආ අපි මේ ධර්මානු ශාසනාවන් පවත්වමින්. බට ඔබේ ජීතය පරිහානියට පත්කරගන්න නැතුව. සතුටින් ජීවත් එෙන්න්න මේ කාලවකවානූ තුළ කොහොමද කියන කාරණාව පහදළ දුන්නා. තින් බිංවටනී අද දවස්සේදී අපි බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව, මේ උතුම් පොසොන්පුර පසලොස්සක පෝය දවස්සේ දෙදස් විසි දෙක වර්ශයේදී. සිතනිවන බුදුබන යුටි ුබ්නාාලිකාව ඔස්සේ විකාශය වූ. යුතුම් වූ ධර්මානු ශසනාවට ස්වන්පත්තිමු කලාා. පිංවත්නිි අදමේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන්, පිංබරදායකත්වේ ගෙන කටයුතු කරන්නේ ඊ ස්ශ්‍රයිලයේ සේවය කරන, රෝහිණී බෝපගේ මහත්මිය, දීනා ජයකොඩී මහත්මිය, එච්චම් චන්ද්‍රකාන්තිී මහත්මිය, නාලිකා මහත්මිය, ශ්‍රියයාඩයස් මහත්මිය, මල්කී ඇතුළු ඒ කල්්‍යයාන මිතුරයන් පිංවත් පිරිස විසින්. එයගේ ප්‍රධාන අරමුණු බවට පත්තුනේ තමන්නමින් මියගිය ඥාතිීන්ට පින් අනුමෝදං කරලා සංසාරගතව මියගිය සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදං කිරීමටත්. එවගේම සියලූම කල්්‍යාන මිත්‍රියන්ට අද මේ පොසොන් පුර පසලොස්සක පෝය දවසේ. උතුම්මූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවත්න් එවගේම දේශකයනන් වහන්සේ වන මා ඇතුළු. උතුම් වූ පූජනිය ම හා සංගරත්නයට ආශුරුවාද කරන්න ටත්න් මේ උතුම් වූ ධර්මදානමය කුසලකර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම අපි හැමෝටමත් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවත්න්. හැම දෙනාටම නිදුක්නිරෝගී භාවය දීර්ඝාවෂප්‍රාර්ථනා කරමින් එවගේම මෙම ධර්මදානමය කුසලය අපේ රටේ දැනට පවතින්න වූ කලබලකාරී තත්ත්වය ඉවත්වී. කටවැසියන් ඇතුළු සියලු දෙනාම සංසුන්භාවයට පත්පේවා යන ආශුරවාදය ප්‍රාර්ථනා කිරීමත්, අපවත්ති වදාළ මහා සංගරත්නයට පිං අනුමෝදන් කිරීමත්, මෙම ධර්මදානමය පින්කමට සම්බන්ධ වූ කල්්‍යයාන මිතුරු කැලගේ පෞල්ලල සියලු දෙනාගිම දුවාදරුවන් ඇතුළු පෞල්ලල සියලු දෙනාට ආශුරුවාද ලබා ගැනීමත්. ඒවගේම දෙදවුල්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර දිවෙරාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු අල්පේශාක්‍ය, මහේශාක්‍ය සම්මයක් දුෘෂ්ටික ස්ෂ්්‍රකාමී හිතකාමී, පිින්කැමති තිිස්තුං කෝටිියක් දෙවිදේවතාඋන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ගමන්, මේ රැස්කර ගත්ත සියලුම පුුණ සම්භාර ධර්මයන්. එහැම දෙනාාටම මග පල පිළිවෙලින් සුක පටි පදාවෙන්, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්මෝචතුරාර් සත්‍ය ධර්මාව බෝධය පිණිසම හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. තින් ඒ උතුම් ප්‍රාර්ථනාව ඇතුව තමයි, ඒ පින්වත් මැනිවරුන් පිරිසාද. අපේ සිතනිවන බුදු බන යෝටයෝබ නාලිකාවේ මේ උතුම් ධර්මදානමය පින්කමට සහසම්බන්ධ වුණේ. හැම මාසකම අපේ රෝහිණී බෝපගේ මෑණියන්, දීනනාජය කොඩි මෑනයියන්. ්ම් චන්ද්‍රකාන්ති නාලිකා ශ්‍රියයාඩයස් මල්කි ඇතුළු ඒ පිංවත් මෑනිවරුන් මේ උතුම් ධර්ම දානමයපින්කම සිදුකරනු ලබනවා. ඉතිං අපි දන්නවා හැම මාසේකම තමන් කැමති ස්වාමීන් වහන්සෙනමක් වඩමවලා අපේ යුටි යුබ් නාලිකාවේ මැති පරිශ්‍රයේ ධර්මානු ශාසනා පවත්වලා දහම් පණුරු පූජා කරලා ඒ තුළින් රැස්කරගන්න ධර්මදානය තමයි අද මේ ආකාරයට පොසොන්පුර පසලොස්සක පෝයදිනයේත් දේශනා කරවන්නට විකාශය කරවන්නට සිතනිවන බුදු බණ යටියුම් නාලිකාව ඔස්සේ බලාපොරොත් වූනේ. ති ඒ උතුම් පින්කමාද අපි සාර්ථකව සිද්ධ කර ගත්තා. එසේ නම් අද දෙනෝදාහක් දෙනාට බොහොම ශ්‍රද්ධාවෙන් මේ බණපදය ශ්‍රවණය කරන්නට අවකාශශය ඉඩවරය සලසාදීමෙන්. ඒ පින්වත් මෑනිවරුන් විශාල කුසලයක් සිද්ධ කරගන්න ටේදනා. විශේෂයෙන්ම ඒ පින්වත් මෑනිවරුන් පසුගිය මාසේ වෙසක් මාසේ. මාශෙල් දයස් සහ මිෂේල් ඩයස් කියනයි නිියුන් දරුවන්ගේ ප්‍රධානත්වෙන්, කිරිගාවයෙකු රි එල දෙෙනකු නිදහස් කරන්නටේ දනා. ඒ කිරි එලදෙන නිදහස් කරන්නට මුල්ලුනෙත් මමයි. විශේෂයෙන්ම අපි ඒ කිරි එලදෙනව මිලදීගන්නට යෙදුනේ මේ කොළම ප්‍රදේශයෙන් මයි. ඒය අවස්ථාවේදී පිින්වට්නී ඇය ගැබ්බරව සිටපු එල දෙනක්ම් තින් ඇනිසා විශාල මුදලක් වියදම් කරලා මේ එල දෙනවා අපි නිදහස් කරගන්නට යෙදුනා මරණයෙන් ගලවාගන්නට යෙදුනා. හෙට ඒ එල දෙන මරන්න හිටියනං අදාපියයේ එළ දෙනව ගවගාතකාගාරයෙන් මුදවා ගත්තා. ඉතින් ඒවගේ විශාල පිින්කා, විශාල කුසල් ඒ කල්්‍යයාන මිතුරු කැලක් ඉන්නවා ඉස්ශරයිලයේ සේවය කරන්න. එහැමෝම එකතුවෙලා තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ. ති ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා, ඒඇත්තන්ට උපනුපන්් බවයක් පාසා පරිවාහර සම්පත්තිය ලැබේවා. එටම එකතු වෙලා එකටම ඉපදිලා පින්කම් කරගන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියලා. අපේ මුළු හදවතින්ම ප්‍යාශුරුවාද කරනවා පින් අනුමෝදං කරනවා. එසේ නම් අදදවසේදී අපි රැස්කර ගත්ත සියලුම පුුණන්නෙ සම්බාරධර්මයන්. සමයා දෘෂ්ටික අල්පේ සාක්‍ය මහේ සාක්ක්‍ය ඉෂ්ඨකාමි හිතකාමි පින්කැමැති තිස්තුම් කෝටියත් දෙවිදේවතාවුන් වහන්සේලාට අනු මෝදං කරමු අනුමෝදංවේවා සියලු දෙවියන්ගේ ආශ්ිරුවාදය දේව රැකවරණය අප සෑම සියලු දෙනාගේම ජීවිතවලට නිරන්තරයෙන් ලැබේවා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවනිින් සැනසේවා. මියගිය සියලු ඥාතීන්ටමේ පින්ං ලැබේවා. ඒවගේ අර මැනිවරුන් නමින් මියදෙන්ට ෙදුන සියලු ඥාතීන් තත්න් ධර්මශ්‍රවනය කරන්නට යෙදුන ඔබහම දෙනාගේම නමින් මියදේන්ත යදුන සියළුම ඥාතිහින් තත්නේපින් අනුමෝදං වේවා. එහම දෙනාගෙම පරලොව ජීවිත්‍යයන් සුකිත මුදිිතභාවයට පත් කර ගනීවා. කෙලවර උතුම් අමාමහනිවනින් සැන සේවා කියලා දෙවියන්ට මියගිය ඥාතීන්ට පින්දෙමින් රට ජාතිය වෙනුව ෙන් දී පිදදුූරාණ රුවන්ටත්. අපවත්තී වදාල ඇතිවරයන් වහන්සේලාට මේ පින් හේතු ආසනාවීවා කියලා. සියලු මළගේ ඇත්තන්ට පින් අනුමෝදාං කරමු. රැස්කරගත්තා වූ මේ සියලුම පුුණණ්‍ය සම්භාර ධර්මයන් පොසොන්පුර පසලොස්සක පෝය දවසේ ධර්මස්ශ්‍රවනය කළ සිතනිවන බුදු බන යුටියබ නාධිකා වශ්‍රවණය කළ පින් අත් ඔබ හැම දෙනාට මාශුරුවාදයක්ම බේවා. විශේෂයෙන් මද දේශනාවේ දායකත්තේ දරන. ෝහහිණී බෝපගේ ඒවගේම දීනා ජයකොඩි එච්චෙම් චන්ද්‍රකාන්ති නාලිකා ශ්‍රියයාාඩයස් මල්ක ඇතුළු. ඒ පින්වත් කල්්‍යාන මිතුරියන් පිරිස්සට ආශුරුවා දෙයක්ම වේවා. ය අම්මලාට වැලඳී තිබෙන දුකරෝගපීඩා බයකම් කටලු සියල්ලම දුරු වෙලා කරන කියන රැකී රක්ෂා සාර්ථක වෙලා තවතවත් මේ වගේ උතුම් පිංකම් සිද්ධ කරගන්නේ පින්වත් අම්මාවරුන්ට, මේ පුන්න ශක්ති ආශුරුවාදයක්ම වීවා කියලාපි. දායකත්වේ ගෙන කටයුතු කල හමෝටම සෙත් පතනවා ආශුරුවාද කරනවා. ඒවගේම ධර්මස්්‍රවනය කරන්තිදුන ලක්වැසි ලෝ වැසි සිතනිවන බුදුබන්න YouTubeු නාි ස්්‍රාව කොබ හැම දෙනාටමත් ආශුරුවාද කරනවා. විශේෂයෙන්ම මේ අපේ ලංකාද්දීපයට ඇතිවෙලා තිබෙන මේ ආර්ථිකර්බුදය නැතිවෙලා සියලු දෙනාටම පෙරපරිදි සතුටින් ජීවත්වෙන්න්න ශක්තිය ලැබේවා. නැති බැරිකම් අග හිඟකම්. දුක් පීඩා කම් කොටලු අවුල් වියවුල් තිබෙනවනම් ඒ සියල්ම දුරුවෙලා හැමෝටන සතුටින් ජීවත්වෙන්න ශක්තිය ලැබේවා එවගේම මහබෝධිය මහ සෑරදුන්ගේ දලනා හාමුදුරුවන්ගේ ආශිරුවාදය ලැබේවා අවසානයේදී විශේෂයෙන්ම අපේ සිතනිව බුදුබන්න යුය නාලිකාවේ කාරය ම්ඩලේටත් අපි ආශුරුවාද කරනවා මෙ උතුම් වූ ධර්ම කරතාවේ අපට සිද්ධ කරගනයාම සඳහා ශක්තිය දහිරිය වාසනාව ලැබේවා අවසානයේදිී අපිහැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝගිය ඥාතීන්ටත් මේ පොසොන්පුර පසලොස්වක පෝය දවසේ. රැස්කරගත්ත ධර්මදානමය කුසලය මගඵලපිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින්. උතුම්මූ චතුරාර සත්‍ය ධර්මාව බෝධයෙන් සැනසෙන්නම. හේතු වේවා වාසනා වේවා පාර් මිතා ධර්මයක්ම වෙත්වා කියලා. ඔහොම්මම වන්දනා කරගනිමු උත්තුම් බුද්දුබුුණ නිරන්තරයිෙන් දෙසුදලදා සමිදුසරනයි නුවන් සන්නහන කැලනිමියුගුණ සෑරදුන් සිලූ. මිනෙහි සරනයි සමන්ගිරහිස පහන්කරමින් තැබුමුනිසිරි පතුලෙ සරනයි සදාකාලෙන් සදාකාලෙට අප සැමට තුනු රුවනේ සරනයි අකා සට්ටාජබුම් මට්ටා දේවා නාගා මහිද්දිිකා පුඥන්තං අනු මෝදිිත්වා ිරන් රක්කන්තු බුද්ධ සාසනං චිරන්රක්කන්තු බුද්ධ දේශනං, චිරන් රක්කන්තු බුද්ධසාාවකංතිී ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ දම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාහතයෝ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුනාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච, අතෝනි්භාරණ සම්පත්ති ඉමිනාත්්‍යහෙ සමිජ්ජතු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබීවා. සාතුූ, සාධූ, සාතුූ අද සිතනිවන බුදුබන YouTubeු නාලිකාවේ ධර්ම දේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයණන් වහන්සේටත් දායකත්වය ලබා තුන් සුදිෙමතුන්ටත් සද්ධර්මය ශ්‍රවනය කළ ඔබ සීරධනතත් උතුම් නිර්වානාබෝධයම ලැබේවා සිතනිවන බුදුබණ YouTubeබ නාලිකාවේ අපේ පාර්තනයයි. අපගේ YouTubeු නාලිකාව ඔස්සේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්වය ලබවා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න. බිඳුවයි හතයි එකයි, හැත්තෑ හතයි හාර්සී විසයි හතලිස් තුන. බිඳුවයි හතයි එකයි හැත්ත හතයි හාරසී විසයි හතලිස් තුන. මෙම දුරකතන අංකය සමක වත්සැප්, වයිබ ඉමෝ යන අන්තර්ජාල දුරකතන පහසුගම් ඔස්සේ. සම්පන්ධ විය හැකිය දිනපතා උතුම් ධර්මදේශ නාශ්‍රවනය කිරීමට අපගේ YouTubeු නාලිකාව දැම්ම සබස්්‍රයි් කරතබා ගන්න බෙල් අයිකනයතික් කරන්න. සබ්බදානන් ධම්මදා නංචිනාති සියලු දාානයන් පරදා ධර්මදාානය ජයගනී. ඒවින් වෙන් සිතනිවන බුදු බන YouTubeු නාලිකාවේ අපිත් පෙනැති ඔබට පින්සිතින් ආරාධනා satu, satu, satu.